ආයුබෝවන් සුබ දවසක් ඔබ අප හමුවන්නේ මේ ශ්‍රී ඔබේ නිවස මේ සොඳුරු වැඩසටහන සමගින් අද පුංචි වෙනසක් තියෙනවා අපි අද මේ වැඩසටහන රුගත කරන්නේ ඉතාලියෙන් නෙමෙයි අපි අද ඉන්නේ ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් නගරේ දැන් හිතුවනේ ශ්‍රී ලංකාවෙන් පිටරට ආවට පස්සේ අප ශ්‍රී ලංකිකයින් බොහෝ දේවල් කරනවා ඒ වගේම විදේශිකයන් ලංකාවට ගෙන්නන්න ගෙන්න ගන්න කරන දේවල් අපමණයි එදින අද ඔබට මේ පේන ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටලේ තියෙන දවැන්ත වැඩසටහනක් මම එසේ කියන්නේ ශ්‍රී ලංකාවෙන් ගුවන් සමාගම සමග අපේ සංචාරක මණ්ඩලය එකතු වෙලා කරන මේ විදේශිකයන් ශ්‍රී ලංකාවට ගෙන්න ගැනීමේ මහා ප්‍රයත්න මේ වැඩමුළුව අද මෙතනදී සිදු වෙනවා ශ්‍රී ලංකාවේ සිට දක්ෂ සංගීත කණ්ඩායමක් ගායන ශිල්පීන් පිරිසක් අද ඇවිල්ලා තියෙනවා මේ ජර්මනියට ඒ සොහන් ඇන් ද එක්ස්පෙරිමන්ට් සංගීත කණ්ඩායම ඉතින් අද දවසේ බොහෝ දේවල් මෙතන සිදු වෙනවා ඉතින් අපි ඔබට මෙතන පටන් හෝරාවක කාලයක් මේ කියනට යන්නේ තවත් අපේ ශ්‍රී ලංකිකයින් පිරිසක් මේ සැතපුම් දහස් ගානක් ඈතට ඇවිත් කරන මේ ප්‍රයත්නය ගැන සොඳුරු කතා බහ ඒ වගේම විශේෂ මතක් කරන්න ඕනේ කුමාර රාජපක්ෂ මහතා කුමාර රයිසන් සමාගමේ අධිපති ඔහු ශ්‍රී නාලිකාවේ මේ සම්බන්ධකරන කටයුතු අපට සලසා දුන්නා ඉතින් හැමදාමත් කුමාර රාජපක්ෂ මහතා ශ්‍රී නාලිකාවට ඉන්න බව අප දන්නවා ඉතින් ඔහුට ස්තුතිය පළ කරමින් අපි යමු මේ දවන්ත වැඩසටහන රුගත කරන්නට රැඳී ඉන්න ශ්‍රී ඔබේ නිවස මෙතන පටන් ජාතික අභිමානේ වැඩු විරුවන්සේ පුරණේ මව් බිම සව් සිරියෙන් සරසව් පිබිදෙව් පිබිදෙව් සරසෙව් හෙළ ජාතික අභිමානේ වැඩු විරුවන්සේ පුරණේ මව් බිම සව් සිරියෙන් සරසව් ඉබිදෙව් ඉබිදෙව් සරසෙව් හෙළ ජාතික අභිමානේ හිතවතුම සියලු කටයුතු සෝදානම් අද මේ රාත්‍රිය සුබ රාත්‍රියක් කෙනාට කිසිම සැකයක් නැහැ ඉතින් ඔබට වඩපිටාව පේන විදිහට නම් බොහොම හොඳ සංවිධානයක් තමයි කරලා තියෙන්නේ හොඳින් සංවිධානය කරලා තියෙනවා අද මේ උත්සව අවස්ථාව ශ්‍රී ලංකාන් ගුවන් සමාගම සහ සංචාරක මණ්ඩලය එකතු වෙලා තමයි අද මේ රාත්‍රිය අපේ හිතවතුන්ට ලබා දෙන්නේ. ඉතින් මේ සංචාරය ප්‍රවර්ධනය කරන්නට ලංකා ආර්ථිකය නගා හිටවන්නට තමයි මේ හැමදේම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් තව මොහොතකින් ජර්මනිය ශ්‍රී ලංකා තනතිති ගරු කරුණාතිලක අමරුගම මහතා තමයි අද ප්‍රධාන ආරාධිතය විදිහට මේ වස්තුවේ සහභාගී වෙන්නේ. ඉතින් අපි මොහොතක් ඉමු ආරාධිතයින් පැමිණි විගස මේ වසර ආරම්භ වන සිල් කටයුතු සූදානම්. ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙනුවෙන් කෞෂල් සිනරත්න මහත්මයා යුරෝපය සහ ඇමරිකාව සම්බන්ධීකර කටයුතු කරන්නේ ඔහුයි. ඉතින් අපි දැනගමු අද මේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම එකතු වෙලා තමයි මේ උත්සවය සංවිධානය කරන්නේ. මේ ගැන අපිට යමක් කියන්න මොකක්ද අරමුණ? මේක ඇත්තටම ජර්මනියේ ඉන්න හුඟක්ම ශ්‍රී ලංකා ජනතාව කොමත් 95000ක් විතර ඉන්නවා. ඒ වගේම ගොඩක් ජර්මන් ජාතිකයෝ ඉන්නවා ශ්‍රී ලංකාවත් එක්ක හුඟක් සම්බන්ධතා තියෙන කට්ටිය. ඉතින් සාමාන්‍යයෙන් අවුරුද්දකට සැරයක්වත් අපි මේ වගේ දෙයක් කරනවා අපේ ශ්‍රී ලංකන් කමියුනිටි එක වෙනුවෙන්. එතකොට මේ ඇත්තටම දෙවනි වතාව ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ ශ්‍රී ලංකන් නයිට් 2013 තිබුණා. දැන් මේ ශ්‍රී ලංකන් නයිට් 2014. ඉතින් මේකෙන් ඇත්තටම අපි
බලාපොරොත්තු වෙන්නේ මේ මෙහි ඉන්න ශ්‍රී ලාංකික ජනතාවයි ඒගොල්ලන්ගේ මිත්‍ර ජර්මන් කට්ටියයි අන්තක හුඟක් දැන් ලංකාවත් එක්ක බිස්නස් උනත් තියෙන හුඟක් ජර්මන් කට්ටිය කනෙක් වෙලා තියෙනවා ඒ කට්ටිය ඔක්කොම එකතු කරලා අවුරුද්දට සැරයක් ශ්‍රී ලාංකික පොඩ්ඩක් ටේස්ට් එකක් දීලා මේ ඒගොල්ලන්ට පොඩ්ඩක් අපේ රටවල වල අපි කරන දේව පොඩ්ඩක් පෙන්වන්න. ඒ වගේම අද අපිට මේක තනිකර ඕගනයිස් කරලා තියෙන ශ්‍රී ලංකන් ඇලයින්ස් හැම අවුරුද්දෙම අපි කරනවා. ඒතකොට අපේම ඉන්නවා මෙතන අද 50කට වැඩිය ශ්‍රී ලාංකික ඇලයින් එකේ අපේ ෆ්‍රීකුවෙන්ට් ට්‍රැවලර් ප්‍රෝග්‍රෑම් ෆ්ලයි ස්මයිල්ස් එකේ ප්ලැටිනම් වගේ ගෝල්ඩ් මෙම්බර්ස්ලා 50 දෙනෙක් අපි අද ඉන්වයිට් කරලා තිනවා. ඉතින් ඒගොල්ලන්ටත් ඒක මොකද ඒගොල්ලෝ අපිත් හුඟක් සැරයක් යන කට්ටිය. ඉතින් ඒගොල්ලන්ට අවුරුද්දකට සැරයක් අපි වෙන අපින් කරන දෙයක්. එතකොට ඒගොල්ලත් අනිත් එක ඒගොල්ලන්ගේ මිත්‍ර අනිත් ජර්මන් කට්ටිය ගොලක් ලංකාවට ප්‍රොමෝට් වෙනවා. ඉතින් මේක ඇත්තරම අපි ඒ වගේ බලාපොරොත්තුවක් අදහසක් ඉතින් තමයි කරන්නේ. ඔබමත් අපූර්ව අදහසක්. ඉතින් මේ ජර්මන් ජාතිකයන් ශ්‍රී ලංකෙන් දෙක බොහොම හිතවත් ජාතියක් විදිහට තමයි අපි දකින්නේ. මොකද දැන් මට දැනගන්න හැකි වුණ විදිහට මම හිතන්නේ යුරෝපෙන් දෙවෙනියට ශ්‍රී ලංකාවට යන සංචාරකයන් ජර්මන් ජාතිකයන්. ඉතින් අපිට කියන්නේ අද රාත්‍රියේ මොකද්ද මෙතන සිදු වෙන්නේ? මේක ඇත්තටම ඔයා කිව්වා වගේ ඇත්තටම ජර්මනිය තමයි හුඟක්ම යුරෝපයේ ඇත්තටම එංගලන්තයට පස්සේ වැඩියම තියෙන ඇත්තටම 2009 33,000 ගියා 2010 42,000 2015 වෙනකොට 2013 වෙනකොට 87,000 ගිහිල්ලා තියෙනවා. මේ අවුරුද්ද මම බලාපොරොත්තු වෙන ඇත්තටම 95,000 කොහොමත් කිට්ටු වෙන්න ලක්ෂයකට කිට්ටු වෙන්න. ඉතින් ඇත්තරම මේ හැන්දෑව ඇත්තරම අපි ඒක ලංකාවේ සාමාන්‍යයෙන් අපි කියනවා වගේ එන්ටර්ටේන්මන්ට් නයිට් එකක් ඩිනර් ඩාන්ස් එකක්. නමුත් ඒ අතර කල්චරල් මේවා තියෙනවා. ඒ වගේම ලංකාවේ ගොඩක් අපි කරන කෑම වුණත් අපි ලංකාවේ කෑම මික්ස් කරලා තියෙනවා. ඒ වගේම ජර්මන් කෑමත් එක්ක. ඒ වගේම කල්චරල් පර්ෆෝමන්ස් දෙකක් තුනක් තියෙනවා. නමුත් මෙතන අපි තව දෙයක් කරනවා. මේ අද කරන ඉවෙන්ට් එක ඒකෙන් අපි යමක් හම්බ කරනවා ටොම්බෝලා ඩ්‍රෝ එකකින්. ගිය අවුරුද්දේ අපි එක් කෙරුවා. ගිය අවුරුද්දේ අපි එකතු කරපු ටොම්බෝලා එකෙන් හරියටම 105,000 ලංකාවේ සල්ලි වලින් ගිය අවුරුද්දේ අපි ඩොනේට් කරුවා ශ්‍රී ලංකන් ඇයලයින්ස් එකේ. අපි තියෙනවා ශ්‍රී ලංකන් කෑස් කියලා. ඒ කියන්නේ අපි ඇත්තටම ලංකාවේ දුප්පත් ස්කෝලවලට ළමයින්ට ස්පිරිතාලවල හදලා දෙන ප්‍රොජෙක්ට් එකක්. සෝෂල් රෙස්පොන්සිබිලිටි ආම් එක අපේ ශ්‍රී ලංකන් ඇයලයින්ස් එකේ. ඉතින් අදත් ඒක තියෙනවා. එතකොට ඒකට තියෙනවා ගොඩක් තෑගි. ඒ ඔක්කොම ඇත්තරම අපිට හුඟක් උදව් කරලා තියෙන්නේ ලංකාවේ එක එක හෝටල් ටූ ඔපරේටර්ස්ලා. ඒ කියන්නේ ඔක්කොම ටොප් ඒජන්ට්ස්ලා. ඉතින් තෑගි 20ක් විතර තියෙනවා. එක තෑග්ගක් සාමාන්‍ය හැමදේම වීකෙන්ඩ් ෆෝ ටූ ෆුල් බෝඩ් වගේ ඔක්කොම හොඳම රිසෝට්ස් වල ලංකාවේ. ඉතින් ඒකත් හොඳ අවස්ථාවක් මෙහෙන ජර්මන් කට්ටියට යමක් දිනාගෙන අන්තක අර කොහොමත් අර කිව්වා වගේ අඩු ගානේ ඒගොල්ලන්ට හිතෙනවා මේක දිනපු එක ලංකාවට යන්න කියලා. ඉතින් මේ මේ හැන්දෑවේ කලෙක් වෙන ඒ සල්ලි ඔක්කොම යන්නේ ශ්‍රී ලංකන් කෑස් ප්‍රොජෙක්ට් එක. ගිය අවුරුද්ද අපි කළපු ප්‍රොජෙක්ට් එකේ විස්තර ඔක්කොම මේ අපේ ඇසුවණිය එකේ ප්‍රින්ට් කරලා තියෙනවා. මොනවද අපි ඒකත් එක්ක කරුවේ කියලා. බොහොම අපූර්වයි. අපේ ගුවන් සමාගම ලෝව ප්‍රකට ගුවන් සමාගමක් විදිහට බොහොම සංඝාශ්‍රීලි ගුවන් සමාගමක් විදිහට ප්‍රචලිතයි. ඉතින් මම කියන රඩා අපේ කෞෂාල් සිරවත් මහත්මයා කියන්නේ මේ රටවල් 180න් බලන් ඉන්න අපේ හිතවතුන්ට ශ්‍රී ලංකන් ඇලයන්ස්ම තෝරගන්න කියන්නේ ඇයි? අපි හැමදාම කියන දෙයක් ශ්‍රී ලංකා ඇලයන්ස් කියන්නේ රට වෙනුවෙන් ඇත්තටම හදපු ගුවන් සමාගමක්. අද 65%ක් ලංකාවට එන මගින්ව ගේන්නේ අපි. ඒ වගේම අපේ ආණ්ඩුව ගොඩක් මේකට වියදම් කරලා තියෙනවා. අනිත් එක අද අපි ලෝ ප්‍රකට ගුවන් සමාගමක් හැටියට හැඳින්වෙනවා. මොකද අපි මැයි මාසේ වන් වර්ල් සම්බන්ධතාවත් එක්ක එකතු වුණා. ඉතින් ඒකත් එක්ක අපිට වුවමනා අපේ ශ්‍රී ලංකිකයන්ට තමන්ගේ රටේ තමන්ගේ එයාලයින් එකක් හැටියට අනිතික වැඩියම යුරෝපයෙන් අපි ඉතරයි මෙහෙන් නැග්ග කොළඹින් බැස්සා. අපි හැමදාම කියන දෙයක් අනිත් එක අපේ ගුවන් කට් සමාගමේ වැඩ කරන කට්ටිය අපේ කෑම. ඉතින් අපි හැමදාම කියන්නේ අනිත් එක තමන් වියදම් කරන මොන හරි දෙයක්
අපිට ගුවන් අපේ ගුවන් සමාගමත් එක්ක ගියොත් ඒ සල්ලි යන්නේ අපේ රටටමයි. ඉතින් ඒක මම හැමදාම ආදරෙන් ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලන්නේ අපි සමහර විට යුරෝ 20ක් යුරෝ 30ක් වැඩි වෙන්න පුළුවන්. නමුත් ඒක ඩිරෙක්ට් ෆ්ලයිට් එකක් හැටියට අපි ඒක නමුත් අපි පුළුවන් වෙලාවට හැමදාම ශ්‍රී ලාංකික ජනතාවත් එක්ක මේ වගේ ඉවෙන්ට්ස් කරනවා. මෙහෙ ඉතරක් නෙවෙයි. මොකද මම ඇත්තටම පළාත් බාර යුරෝපයේයි ඇමරිකාවයි අපි ඉතාලියේ කරනවා, ෆ්‍රාන්සේ කරනවා, එංගලන්තේ කරනවා, ඒතුරු රුසියාවේ අපි හැමතැනටම ඔපරේට් කරනවා යුරෝප්වල. ඒ වගේම අපි සාමාන්‍යයෙන් ලාංකික කට්ටියත් එක්ක එකතු වෙලා හුඟක් ඉවෙන්ට්ස් කරනවා. ඉතින් මගේ රික්වෙස්ට් එක ඔක්කොම ශ්‍රී ලංකන්ස්ලාගෙන් පුළුවන් විදියට අපිට සහයෝගය දෙන්න, අපිත් එක්ක යන්න. කවදාක්වත් අන්තික අලුත් ගුවන් යානා ළඟදී ආවා, ඒවත් යුරෝපයට ළඟදී මේනවා. ඉතින් අපිත් එක්ක එකතු වෙන්න කියලා තමයි මම ආදරෙන් ඉල්ලන්නේ. හොඳයි, බොහොම ස්තුතියි අපේ කෞශල් සෙනරත් මහත්තයාට සමුදෙලා. අපි යනවා තවත් හිතවතෙක් එක්ක කතා කරන්න. ඔව් දැන් හිතුවනේ අද මේ රාත්‍රිය ඔබට ලබා දෙන්නට මහන්සි වෙන කැපවුණු කෙනෙක් තමයි අපේ ගරු නිහල් සමරසිංහ මැතිතුමා. ඉතින් අපි කැමති ඔහුගෙන් දැනගන්න අද මෙම වැඩසටහන සංවිධානය කිරීමේ අරමුණ අපට යමක් කියන්න. මේක අපි දැන් අවුරුදු ගානක් තිස්සේ ඉඳන් කරන දෙයක්. අපිට මේ කරන්නේ අපේ මෙහෙන ලංකිකයෝයි ලංකිකයන්ගේ යාළුවන් ජර්මන් කට්ටිය ලංකාවේ කට්ටියත් එක්ක මික්ස් වෙන්න. ඒක දැන් අපි දැන් කරන්නේ මේ සැරේ ශ්‍රී ලංකන් එයර්ලයින්ස් එකයි, ජර්මන් ශ්‍රී ලංකා බිස්නස් කවුන්සිල් එකයි, මගේ කොන්සුලේට් එකයි එක්ක තමයි මේක දැන් කරන්න පටන් ගන්න තියෙන්නේ. අවුරුදු 43ක ඉතිහාසයක් තියෙනවා. ඉතින් ශ්‍රී ලංකාවේ අභිමානයේ ලෝට රැගෙන ගිය ගෞරවය හොටයි තියෙනවා. ඉතින් මේ අවුරුදු 43ක ඉතිහාසය ගැන දකිනකොට මොනවාද වෙනස් වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ මේ ජර්මනියේ? වෙනකට වෙලා තියෙන්නේ දැන් ලංකාවෙත් දැන් 72 ලංකාව යනට වැඩිය වෙනස්ද දැන්? ඒ වගේම අවුරුදු 10-10 වගේ වෙනස්කම් තියෙනවානේ. ඒ වගේම ජර්මනි වලත් වෙනස්කම් තිබුණා. ඒ වෙනස්කම් කොහොමද ශ්‍රී ලංකිකයින්ට දැනෙන්නේ? ඔබට කොහොමද දැනලා තියෙන්නේ මේ වෙනස්කම්? එහෙමත් කියන්න ක්‍රමයක් නැහැ. හැබැයි ඉතින් මෙහි ඉන්න ලංකාවේ කට්ටිය හොඳට ජීවත් වෙනවානේ. ඒක ලොකු දෙයක්නේ. ඇතෙන්ම අපේ ශ්‍රී ලංකිකයින් කොහේ වුණත් හොඳින් ජීවත් වෙන එකයි අපිට වටින්නේ. ඉතින් නිහල් සොරසිංහ මහත්මයාට බොහොමත් ස්තුතියි. අපි මේ අද රාත්‍රිය තව මොහොතකින් ආරම්භ කරන්න සියලු කටයුතු සූදානම්.